ගී තිබිර ඇසුන ගීයක නැසූ කතාව. මලේ මලේ අරනාමල නිලාවරෙන් මේ තමයි අපිට සුපුරුදු ජනකවි ආරයේ එන පාරු කවිය කියන්නේ මේකට තමයි. ඉතින් මට ඔබට කියන්න ඕන දෙයක් තියෙනවා. මොකද මේ පාරු කවිය ඇසුරේ නැත්තම් ඒ පාරු කවියේ තියෙන මූලාශ්‍රය අරගෙන තමයි මේ තොටු පොළ අයිනේ ඔන්න ඒකෙම පොඩි තව අලංකාර කිරීමක් මේකට එකතු කරගෙන තමයි තොටුපොළයිනේ කියන ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් තොටුපොළයිනේ කවුද අතවන්නන්නේ කියන ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියලා දුන්නාම මට එකවරම මතක් වුණා මේ ජනකවියේ ආශ්‍රය නැත්නම් මේ ජනකවියේ මූලාශ්‍ර මේකට එකතු කරගන්නට ඕනෑ කියලා. ඒ විතරක් නෙවෙයි, දැන් ඔරුවක් පදිනකොට පාරුවක් පදිනකොට අපිට එහි පාරිසරික වෙනම දැනෙන ගතියක් තියෙනවා. මේක ජලාශ්‍රිත පරිසරයක්, ඒ වගේම ජලාශ්‍රිතව කෙරෙන පැදවීමක්, එහෙම නැත්නම් මෙහි හබල් ගාන හඬක් ඇහෙන්න ඕන. ඒ වගේම දැන් ඔරුවක නම් අපිට තියෙනවා මේ ඔරුවක් තියෙනවා කොල්ලෑවක් තියෙනවා. මේ කොල්ලෑව සහ ඔරුවේ තියෙන මේ ශබ්ද යමක් අපිට මේකට එකතු කරගන්න ඕනෑ කියලා. ඉතින් ඒ කාලේ අද වගේ පරිගණකයේ ශබ්ද වගේ ගන්න එකවරම මොකක්වත් අපිට ශාස්ත්‍රයක් නැහැ. ඒක නිසා මේ ජලයේ මේ ඇතෙම හබලක් වදින හඬ නැත්නම් හබල් ගාන හඬ කියලා එකට කියනවා. ඒ හඬ ගන්නට අපි එදා පාවිච්චි කරේ පැපොල් බටයක් අරගෙන මේ වීදුරු ලොකු වීදුරුවකට වතුර දාලා ඒ පැපොල් බටයෙන් පිඹිනවා. එතකොට ඒකෙන් එන හඬ අර පාරුව පදින හබල නැත්නම් ඔරුව පදින හබල අර ගැටෙන ජලයත් එක්කලා ගැටෙන හඬ ගන්න තමයි ඒ උපක්‍රමය අපි යොදාගත්තේ. ඉතින් ඒ වගේ මං හිතන්නේ මේ අපිට අද වගේ තාක්ෂණයේ දියුණු යුගයක නෙවෙයි. ඒක නිසා මේ ගීතයක පාරිසරික ගුණය මවා පෙන්වන්නට අපිට බොහෝ දේවල් උපයෝගී කරගන්නට වුණා. ඉතින් මේ හබලේ හඬ ඒ විදිහට ඇහෙන්න ආරියා. ඒ වගේම ඔරුවක් නම් ඔරුවයි කොල්ලෑවයි අතරේ තියෙන මේ කිරිකිරි ගාන චරචර ගාන එහෙම හඬක් තියෙනවා. ඒක මවන්නට මේ ඔර්ලෝසුවක කටුව කරකවන මේ ඒකට කියන්නේ ස්ටොප් වොච් කියලා, ඒකේ කටුව කරකවන ඒ අර යාන්ත්‍රික ඒ කරකවිල්ල තමයි ඒ හඬ වැඩි කරලා මයික්‍රෝෆෝනයකින් අරගෙන තියෙන්නේ. ඉතින් ඔය වගේ දේවල් අද කරා කියලා කියනකොටත් මං හිතන්නේ තාරුණ්‍යයට දැනේ මොන විහිළුවක්ද මේ කරලා තියෙන්නේ කියලා. නමුත් එදා අපට එවැනි දේවල් කරන්න සිද්ධ වුණා තාක්ෂණික මෙවලම් නැති කාලෙක හින්දා. මා හිතනවා තොටුපොළයිනේ කියන ගීතය අහනකොට ඔබට මේ කියන ශබ්ද මේ නාද ඇහෙනවා ඇති කියලා. ඔබ අහලා බලන්න. කවුද අත වනන්නේ, කවුද අත වනන්නේ තොටු පොළ අයිනේ, තොටු පොළ අයිනේ.
කවුද අතවනන්නේ කවුද අතවනන්නේ තොටු පොළ අයිනේ වරුවේ යුරේ වැටකේ උන පඳුරේ හෙවනේ හබල බිඳීලා හබල බිඳීලා පෙරලුණු ඔරු සුම්බුන්නෙත දැවටේ ඒ දෙස නොබලමි ඒ දෙස නොබලමි තොටු පොළ අයිනේ කවුද අත වනන්නේ තොටු පොළ අයිනේ කවුද අත වනන්නේ තොටු පොළ අයිනේ ආමඟ අඳුරේ පෙරමඟ එකොඩින් තරුයුවලක් ඇවිලේ ඔරු කඟ ඇතුළේ ඔරු කඟ ඇතුළේ මංකඩ විසිරේ හිට මම හිනැහෙමි හිට මම හිනැහෙමි තොටු පොළ අයිනේ කවුද අත වනන්නේ තොටු පොළ අයිනේ කවුද අත වනන්නේ කවුද අත වනන්නේ තොටු පොළ අයිනේ